නීතියට කොකා පෙන්නා සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කළ හැටි. අද වීඩියෝවේ මාතෘකාව. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළ කතාව ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඇති. එහෙත් ඇත්තටම ඇයි ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කළේ? සමහරු කියන විදියට ඇය අගමැතිනිය වශයෙන් කටයුතු කරපු 1977-74 කාලය තුළදී ඇය විසින් සිදු කරන ලද අයතා ක්‍රියා නිසා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නිසා, ඒ සමගම වංචාකාරී ගනුදෙනුවක් නිසා, මෙන්න මේ ආදී හේතු මත තමයි ඇයගේ ප්‍රජා අයිති අහිමි කළේ කියලා සමහරු හිතනවා. ඒ අතරේ තවත් මතයක් තියෙනවා. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිති අහිමි කළේ දේශපාලන වශයෙන් ඇයගෙන් පළිගැනීමට කියලා. ප්‍රජා අයිතිය අහිමි කළේ ඇයි සහ ප්‍රජා අයිතිය අහිමි කළේ කොහොමද කියන කාරණය තමයි අද අපි වීඩියෝවෙන් කතා කරන්නේ. අපි සියලු දෙනාම දන්නා පරිදි 1977 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අති විශිෂ්ට දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා. ඒ දැවැන්ත ජයග්‍රහණය පාර්ලිමේන්තුවේ 6-5 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හේතුකාරක වුණා. එපමණක් නොවෙයි, ඒ මැතිවරණයේදී එවක බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ක් දක්වා පහළට ඇද වැටුණා. ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනුභවය නැති වෙලා ගිහිල්ලා එක්තැන් වුණු කතාවත් ඔබ දන්නවා. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 8ක් දිනා ගන්න ලැබෙනකොට එතෙක් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ දැවැන්තයන් ලෙස සැලකුණු ලංකා සමසමාජ පක්ෂයට හෝ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට එකම එක ආසනයක්වත් දිනා ගන්න ලැබුණේ නැහැ. දැන් මෙන්න මේ ආකාරයට තමන්ගේ විරුද්ධ බලවේග සියල්ලම පොඩි පට්ටම් කරලා තලා දමමින් තමයි ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය 1977 මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ. ඒ ජයග්‍රහණයත් සමගම ඇත්තටම පාර්ලිමේන්තුවේ එතෙක් කලක් කිසිවෙකුට නොලැබුණු ආකාරයේ දැවැන්ත බලයක් ඔවුන්ට ලැබුණා. මේ දැවැන්ත බලයත් සමග ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිදාක නොවිවිරු ආකාරයේ බොහෝ පෙරළි අපිට දකින්නට ලැබුණා. එතැන් පටන් තමයි එක්සත් ජාතික පක්ෂය තමන්ට අවශ්‍ය දේ කරගැනීම සඳහා නීති වෙනස් කළේ, අලුතින් නීති පැනෙව්වේ, තිබුණු ආයතන අහෝසි කළේ, අලුතින් ආයතන සකස් කරගත්තේ, මේ සියල්ල කළේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමාගේ දේශපාලන වාසිය තකා. 77 ජයග්‍රහණය ලබලා ආණ්ඩුව පිහිට වූ ගමන් අගමැති ජේ.ආර්. ජයවර්ධන මොකක්ද කළේ? එතෙක් කලක් බලපැවැත් වූ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා නීතිය අහෝසි කළා. ඇත්ත වශයෙන්ම එය අහෝසි කිරීම සඳහා කිසිම අවශ්‍යතාවක් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ හිතවාදී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විදේශ විනිමය වංචා කිරීම නිසා මේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සමහා පනත යටතේ සිරගත කරලා හිටියා. ඔවුන් නිදහස් කර ගැනීම සඳහා තමයි මේ පනත අහෝසි කළේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒ පනත යටතේම සිරදඬුවම් විඳිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු සිරකරුවනුත් නිදහස ලැබුවා. ජේ.ආර්. ඊළඟට එතෙක් පැවති ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනයක් එකතු කරලා ඉතාම කූට විදිහට විධායක ජනාධිපති තනතුරක් නිර්මාණය කරගෙන තමාම ජනාධිපති හැටියට ජනවර්මක් නොලබා කිරුළු පැළඳගත්තා. ඒ දෙවැනි අවස්ථාව. තුන්වැනි අවස්ථාව තමයි සම්මත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියා පිළිවෙතින් බැහැර වෙලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා. එසේම අලුත් ඡන්ද ක්‍රමයක් සම්මත කරගත්තා. ඔබ අපි දන්නවා මෙන්න මේ ව්‍යවස්ථාව තමයි, මෙන්න මේ ඡන්ද ක්‍රමය තමයි අද වන විට අපේ රට පත්වෙලා තියෙන මේ ජරා ජීර්ණ මජර තත්ත්වයට හේතුකාරක වූ මූලිකම කාරණා දෙක. සමානුපාතික නියෝජන ක්‍රමය නිසා ලංකාවේ දේශපාලනය කොයි තරම් පරිහානියට ගියාද, දේශපාලන සංස්කෘතිය කොයි තරම් පරිහානියට ගියාද කියලා අපි දන්නවා. මෙන්න මේ ආකාරයට ජයවර්ධන ජනාධිපතිවරයා තමාගේ දේශපාලන සුඛ විහරණය වෙනුවෙන් ලංකාවේ නීති පද්ධතියත් එක්ක සෙල්ලම් කළා. අපි අද මේ කියන්නට ලෑස්ති වෙන කතාවත් අන්න ඒ වාගේ එකක්. 77 මැතිවරණයෙන් කොයිතරම් ජයග්‍රහණයක් ලැබුවත් සියලු විරුද්ධ පක්ෂ තලා පොඩි කර දැම්මා වුණත් ජේ.ආර්. ජයවර්ධනට බයක් තිබුණා. මොකක්ද ඒ බය? 1978 ජනාධිපතිවරණයකට යන්නේ නැතුව, ජනතා වරමක් ලබා ගන්නේ නැතිව ව්‍යවස්ථා වංගුවක් ගහලා ජනාධිපති තනතුර ලබාගත්තාට
ඉදිරියේදී ජනාධිපතිවරණයකට යන්න වෙනවා කියලා හුදන්න. ඒ ජනාධිපතිවරණයේදී තමාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් හිටපු අගමැතිනි සිරිමාව බණ්ඩාරනායක ඉදිරිපත් වුණොත් තමා බරපතල අමාරුවක වැටෙන බව JR දැනගෙන සිටියා. ඒ නිසා ඔහුට උවමනාවේ තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව හිටපු අගමැතිනිය දේශපාලන භූමියෙන් ඉවත් කර දමන්නට. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ සිට ඔහුගේ සිතේ තිබුණායයි කියලා සිතන්නට පුළුවන් කාරණයක්. කෙසේ හෝ වේවා ඔහු බලයට පත් වෙලා ජනාධිපති තනතුරට පත් වෙලා ඒ අවුරුද්දේම හදිසියේ ලහිලයියේ පනතක් ගෙනල්ලා කෙසේ හෝ සිරිමා බණ්ඩාරනායක දේශපාලන භූමියෙන් ඉවත් කර දැමීම සඳහා වීසි කර දැමීම සඳහා JR ව්‍යවස්ථාමය ක්‍රියාවලියකට එළඹුණා. JRගේ දේශපාලනයේ තිබුණ එක සුවිශේෂ ලක්ෂණයක් තමයි තමන්ට කරන්න අවශ්‍ය කොයි තරම් ජඩවැඩක් වුණත් එය නීතිය ඉදිරියේ නිත්‍යනුකූලව සිදු කරන බව පවසා තමයි ඔහු ඒවා කළේ. සිරිමාව බණ්ඩාරනායක දේශපාලන භූමිය ඉවත් කර දැමීම සඳහාත් ඔහු ක්‍රියා කළේ ඒ ආකාරයටමයි. එක්සත් ජාතික පක්ෂයේ බලයට පත් වුණේ 1977 ජූලි 21 වෙනිදා මහමැතිවරණය. ජනරාජ්‍ය ව්‍යවස්ථාවට කූට ලෙස සංශෝධනයක් ගෙනවිත් ඔහු ජනාධිපති තනතුර ලබාගෙන ඒ තනතුරේ දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි 4 වෙනිදා. සිරිමාව බණ්ඩාරනායක දේශපාලන භූමියෙන් ඉවත් කර දැමීමේ ක්‍රියාදාමය ඔහු ආරම්භ කළේ ඊටත් කලින්. 1978 අවුරුද්දේ ජනවාරි මාසේ 30 වෙනිදා හදිසියේම කඩිමුඩියේම පනතක් ගෙනාව පාර්ලිමේන්තුවට. සාමාන්‍යයෙන් පනතක් පාර්ලිමේන්තුවට ගෙනා විට පාර්ලිමේන්තුවේ තිබෙන සම්ප්‍රදාය තමයි ඒ පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා අවම වශයෙන් සතියක්වත් තබන්නට ඕනේ. එයින් පසුව තමයි ඒ පනත පිළිබඳව විවාදය කරන්නට ඡන්ද විමසන්නට ලැබෙන්නේ. එසේ නැතිව හදිසි පනතක් සම්මත කරගන්නා ක්‍රමවේදයකුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ තිබෙනවා. ඒ ජාතික අවශ්‍යතාවක් මත සම්මත කරගත යුතු හදිසි පනතක් නම් පමණයි. එවැනි ජාතික අවශ්‍යතාවක් පදනම් කරගත්ත හදිසි පනතකදී අර දින 7 අවශ්‍යතාව බලපාන්නේ නැහැ. දැන් JR ගෙනාපු මේ පනතත් ජාතික අවශ්‍යතාවක් පදනම් කරගත් හදිසි පනතක් කියන ලේබලය යටතේ ගෙනත් තමයි කඩිමුඩියේ සම්මත කරගත්. 1978 ජනවාරි 30 වෙනිදා පාර්ලිමේන්තුවට පනත ගෙනාවා. පෙබරවාරි 2 වෙනිදා සම්මත කරගත්තා. මේ පනත තමයි 1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත. මේ පනත කඩිමුඩියේ දවස් දෙකකින් සම්මත කර ගැනීම නිසා සම්ප්‍රදාය අනුව රජයේ ගැසට් පත්‍රයේ මේ පනත පළ කරලා මහජනතාවට දැනගන්න සලස්සලා මහජනතාවගේ අදහස් ලබා ගැනීමට තිබුණු ඉඩකඩ ඇහුරුණා. මෙය අගමැති JR ජයවර්ධන දුෂ්ට චේතනාවෙන්ම චේතනාන්විතවම සිරිමාව බණ්ඩාරනායකගෙන් පළිගැනීම සඳහා තමයි සම්මත කරගත්තේ. ඒ පනතේ අරමුණු මෙන්න මෙහෙමයි දැක්වෙන්නේ. 1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත. මේ පනතේ අරමුණු තමයි දේශපාලන පළිගැනීම්, බලය අයථා ලෙස පාවිච්චි කිරීම්, දූෂණ හා වංචා ආදී ක්‍රියා පිළිබඳව පරීක්ෂා කර බලා එවැනි ක්‍රියාවලට වගකිව යුතු අය වෙතොත් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට නිර්දේශ කිරීමේ බලය ඇති කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා ජනාධිපතිට බලය ලබා දීම. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ පනත ගෙනාවේම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පිහිටුවීම සඳහා. එපමණක් නොවෙයි ඒ ජනාධිපති කොමිෂන් සභා පිහිටුවීමේ බලය ජනාධිපතිට ලබා දීම සඳහා ඔහුගේ තනි කැමැත්තට. ඒ අනුව එවැනි කොමිෂන් සභාවකදී විනිශ්චයකාරවරුන් වශයෙන් සැලකෙන කොමසාරිස්වරුන් පත්කරන්නේ ජනාධිපතිගේ තනි කැමැත්තට. මේ එදා සිට අද දක්වාම එසේමයි. ඒ ආරම්භ කළේ JR ජයවර්ධන. දැන් තව කාරණයක් මම කියන්න. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කියන්නේ කිසියම් අධිකරණ විශේෂයක්. එහෙත් එහි කොමසාරිස්වරුන් හෙවත් විනිශ්චයකාරවරුන් පත්කරන්නේ තනිකරම ජනාධිපතිවරයාගේ ඕනෑකමට. ඒ අනුව මේ අධිකරණ විශේෂය පිහිටවන ලද්දේ දේශපාලන අරමුණක් ඇතිව දේශපාලන උවමනාවකට. ඒ දේශපාලන උවමනාව කුමක්ද කියලා පැහැදිලි වෙන්නට වැඩි දවසක් ගියේ නැහැ.
පනත සම්මත වුණේ 1978 පෙබරවාරි 2 වෙනිදා. ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නේ ඊට දවස් 2කට පස්සේ පෙබරවාරි 4 වෙනිදා. ඉන්පසුව ඔහු ඊළඟ මාසයේ කියන්නේ මාර්තු මාසයේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා. මොකටද? 1970 මැයි 28 වෙනිදා සිට 1977 ජූලි 23 වෙනිදා දක්වා වූ කාලය තුළ සිදු වූ දේශපාලන පළිගැනීම්, බලය අයිතාලිස පාවිච්චි කිරීම් සහ දූෂණ හා වංචා ක්‍රියා පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා. තව පැහැදිලිවම මේ කොමිෂන් සභාව පත් කළේ කලින් ආණ්ඩුවේ දූෂණ වංචා දේශපාලන අයිතා ක්‍රියා සහ බලය අයිතාලිස පාවිච්චි කිරීම් පිළිබඳව සොයා බැලීමට. මේ කොමිෂන් සභාවට කොමසාරිස්වරුන් 3 දෙනෙක් පත් කළා. මෙන්න මේ අය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර JGT වීරරත්න සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර S. ශර්වානන්ද, කොළඹ දිස්ත්‍රික් විනිශ්චයකාර KCE ද අල්විස්, කොමිසමේ ලේකම් JTS ද සිල්වා. මේ කොමිසම වැඩ ආරම්භ කරලා 5 දෙනෙකුට නොතීසි යැව්වා. ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් හිටපු අගමැතිනි සිරිමාව බණ්ඩාරනායක. තව කෙනෙක් ඇයගේ ආණ්ඩුවේ හිටපු ඇමති ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක. එහෙත් මේ අවස්ථාවේදී සිරිමා බණ්ඩාරනායක මේ කොමිසමට විරුද්ධව අභියාචනාධිකරණයට ගියා රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා. ඇය අභියාචනාධිකරණයට ගියේ ජනාධිපති JR ජයවර්ධන විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට අතීතයේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට බලයක් නැහැ. ඒ නිසා මේ කොමිෂන් සභාවට එරෙහිව ආඥාවක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි ඇය ඉදිරිපත් කළේ. එහිදී ඇය ඉදිරිපත් කළ තර්කය මෙන්න මේකයි. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය පැනවීමට පෙර කාලය තුලදී කරන ලද ක්‍රියාවක් හෝ නොකර හැරීමක් හේතු කොටගෙන තමන් ප්‍රජා අශක්‍රතාවකට භාජන කළ යුතු බවට නිර්දේශ කිරීමේ බලය එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා නැත. ඇය මේ ඉදිරිපත් කළ තර්කය ඉතාම යුක්තිසහගතයි. මක් නිසාද? ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අතීතයට බලපාන කාරණයක් සම්බන්ධයෙන් වර්තමානයේ නීතියක් ගෙනවිත් විභාග කිරීමට ව්‍යවස්ථාව අනුව ඉඩක් නැහැ. අවශ්‍ය නම් ඒ වැරදි පිළිබඳව ක්‍රියා කිරීම සඳහා එතෙක් පැවති නීතියේ ප්‍රතිපාදන තිබුණා. මක් නිසාද? ඊට කලින් අතීතයේදී සමහරුන්ගේ ප්‍රජා අයිති අහිමි කර තිබෙනවා අධිකරණ තීන්දුවලින්. ඔවුන්ට චෝදනා ඉදිරිපත් කර උසාවියක් හමුවට කැඳවා සාක්ෂි විමසා දඬුවම් නියම කිරීම සිදු වුණා. ජයවර්ධන ජනාධිපතිවරයාට අවශ්‍ය වුණා නම් පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවුණු දේශපාලන අයිතා ක්‍රියා, බලය අයතු ලෙස පාවිච්චි කිරීම්, දූෂණ හා වංචා පිළිබඳව සැබෑ ලෙසම පරීක්ෂණයක් කරලා වගකිවයුත්තන්ට දඬුවම් දීමට ඒ සඳහා වූ නීතිමය ප්‍රතිපාදන අපේ නීති පද්ධතිය තුළ ඒ වන විටත් තිබුණා. එහෙත් අලුතින්ම නීතියක් ගෙනවිත් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන්නේ ඇයි? ඔහුට අවශ්‍ය වුණා හිටපු අගමැතිනි සිරිමාව බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කරන්නට. ප්‍රජා අයිතිය අහිමි කරලා ඇයව දේශපාලන භූමියෙන්ම ඉවත් කිරීමට අවශ්‍ය වුණා. එහෙත් අභියාචනාධිකරණය ඇයගේ මූලික තර්කය ඒකමතිකව පිළිගත්තා. අවිවාදයෙන් පිළිගත්තා. ඒ පිළිබඳව සඳහන් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුඩි විමලරත්න විවෘත අධිකරණයේදී මෙන්න මෙවැනි ප්‍රකාශයක් කළා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය අතීතයටද බලපානසේ ක්‍රියාත්මක කළ යුතු බවට නිශ්චිත විධිවිධාන එහි අඩංගු නොවේ. භාවිත භාෂාවද මෙම නීතිය අතීතයටත් බලපානසේ ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායක අදහස් කළේ යැයි නිගමනය කිරීමට තුඩු දෙන්නේ නැත. අනිකුත් සාධකද අතීතයට බලපාන්නේ නැතයි උපකල්පනය ව්‍යර්ථ කිරීමට තරම් ශක්තිමත් නොවේ. නීතිය හුදෙක් අනාගතවාචී වෙයි. එය අපේක්ෂා කරනුයේ ඉදිරි කාලයේ සිද්ධීන්ට සහ චර්යාවන්ට යෙදවීමටය. එපමණක් නොවේ, මේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට විශේෂ බලපත්‍රයක් ලබා දී තිබුණා. වොරන්ට් බලපත්‍රය. ඒ කුමකටද? අතීතයේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා. අභියාචනාධිකරණය තීන්දු කළා මෙසේ වොරන්ට් බලපත්‍රයක් ලබා දීමත් නීතිය ඉක්මවා ගිය වැඩක් කියලා. ඒ අනුව අභියාචනාධිකරණය ඒකමතික රිට් ආඥාවක් නිකුත් කළා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එරෙහිව.
මේ තීන්දුව ලබාදීමත් සමගම ජනාධිපති ජයවර්ධන පත්කරපු විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අවලංගු විය යුතුව තිබුණා. මක් නිසාද? අභ්‍යාචන අධිකරණය තීරණය කළා මේ කොමිෂමට අතීතයට බලපාන පරිදි විභාග පැවැත්වීමට බලයක් නැති බවට. උසාවියකින් තීන්දුවක් දුන්නහම ඒ තීන්දුවෙන් අගතියට පත් පාර්ශ්වයට පුළුවන් තමන්ගේ තීන්දුවට විරුද්ධ නම් ඊට ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කරන්නට. ඒ අනුව ජනාධිපති ජයවර්ධන සහ ඔහුගේ ආණ්ඩුවට අවස්ථාව තිබුණා අභියාචන අධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නට. ඒ තමයි සම්ප්‍රදාය. එහෙත් JR ඒක කළේ නැහැ. මොකද ඔහු දැනගෙන සිටියා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් එම ලැබෙන්නේ අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කරන තීන්දුවක් බව. මේ නිසා ඔහු කුමක්ද කළේ? ඔහු අභියාචනාධිකරණ තීන්දුව පයිස්සකට මායිම් කරන්න නැතුව වෙනත් පියවරකට ගියා. මොකක්ද කළේ? කඩිමුඩියේ 50 කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙනාවා. එක 50 කෙටුම්පතක් මොකටද? විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක වීම සඳහා. එනම් අතීතයේ සිදු වූ දේවල් පරීක්ෂා කිරීමේ බලය විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලබා දීම සඳහා එය සම්මත කරගත්තා. අනික් 50 කෙටුම්පත කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරලා ඒ වන විට මාස දෙකමාරයි ගත වී තිබුණේ. ඒ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. බලන්න, දේශපාලන ඌමනාවන් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. මේ තමයි 1978 සැප්තැම්බර් 7 වෙනිදා සිට බලාත්මක වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේ සංශෝධනයෙන් කුමක්ද කළේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 140 වෙනි වගන්තියේ දැක්වෙනවා හැබියස් කෝපස් නඩුවකදී හැර රිට් ආඥා නිකුත් කිරීමේ බලය තිබෙන්නේ අභියාචනාධිකරණයට බව. JR ගෙනාපු සංශෝධනයෙන් කුමක්ද කළේ? අභියාචනාධිකරණයේ තිබෙන නඩුකරයක් අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට මාරු කරන්න පුළුවන් කියලා තමයි මේ සංශෝධනය ගෙනාවේ. ඔහු එහෙන් කළේ කුමක්ද? අභියාචනාධිකරණය තමා පත් කළ ජනාධිපති කොමිසමට එරෙහිව රිට් ආඥාවක් ලබා දීම නිසා ඔහු අභියාචනාධිකරණයට තියෙන ඒ බලය එයින් අයින් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට දෙනවා. JR එහෙමයි. මෙන්න ඒ සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වෙනි වගන්තියට එකතු කරන ලද කොටස. පළමුවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2 වෙනි වගන්තිය මගින් ව්‍යවස්ථාවේ 140 වෙනි වගන්තියට එකතු කරන ලද කොටස. එසේ වුවද පාර්ලිමේන්තුව විසින් පනවනු ලබන නීතියකින් ඒ නීතියේ දැක්වෙන යම් ගණයකට අයත් කාරණා සම්බන්ධයෙන් මේ ව්‍යවස්ථාවේ ඉහතින්ම වූ විධිවිධාන වලින් අභියාචනාධිකරණය වෙත පැවරී ඇති අධිකරණ බලය අභියාචනාධිකරණය විසින් නොව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි විධිවිධාන සැලැස්විය හැකිය. දැන් එයින් කුමක්ද සිදුවුණේ? අභියාචනාධිකරණය ජනාධිපති කොමිසමට එරෙහිව ලබා දුන රිට් ආඥාව අවලංගු වුණෙත් නැහැ, ක්‍රියාත්මක වුණෙත් නැහැ, නොසලකා හරිනු ලැබුවා. එයින් පසුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු අගමැති සිරිමාව බණ්ඩාරනායකට, හිටපු ඇමති ෆීලික්ස් ආර් ඩෑස් බණ්ඩාරනායකට සහ තවත් 3 දෙනෙකුට එරෙහිව පරීක්ෂණය ආරම්භ කළා. 1978 අගෝස්තු 1 වෙනිදා තමයි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විභාග කටයුතු ආරම්භ කළේ. මේ කොමිසම රැස්සුනේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ක්වීන්ස් සමාජ ශාලාවේ. කොමිසම රැස්වීම ආරම්භ කළ දවසේ මුළු බෞද්ධාලෝක මාවතම පොලිස් බල ඇණියකින් තර කරලා තිබුණා. හදිසි අවස්ථාවකට මූණ දීම සඳහා මේ පොලිස් බලකාය සූදානම් කර තිබුණා. ඇයි මේ? JR ජයවර්ධනට බයක් තිබුණා සිරිමා බණ්ඩාරනායකට විරුද්ධව ගන්නා වූ මේ ක්‍රියාදාමයට එරෙහිව රටේ ජනතාවගෙන් බරපතල විරෝධයක් එල්ල වෙයි. මිනිස්සු ඇවිත් කොමිසම තියෙන ගොඩනැගිල්ල වට කරයි කියලා ඔවුන්ට සැකයක් තිබුණා. දැන් මේ අවුරුද්දකට කලින් රටේ ජනතාව විසින් අන්ත පරාජයකට පත් කරන ලද පක්ෂයේ නායිකාව. ඇයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ අවුරුද්දකට කලින් මේ රටේ ජනතාව විසින් අති දැවන්ත ජනවරමකින් පාර්ලිමේන්තුවේ 6 න් 5 ක බලයක් ලබා දීලා පිහිටවපු ආණ්ඩුවේ ප්‍රධානියා.
ජේ.ආර්. දැනගෙන සිටියා මැතිවරණයෙන් සිරිමාව බණ්ඩාරනායක පරාජය වුණත් ඇයට කරනු ලබන මේ අකටයුත්තට විරෝධයක් මතුවන්නට ඉඩ තිබෙන බව. කෙසේ වෙතත් දැවැන්ත පොලිස් බලකායක් මගින් බෞද්ධාලෝක මාවත අවහිර කර තිබීම නිසා කිසිම කෙනෙකුට ඒ ආසන්නයටවත් එන්න ලැබුණේ නැහැ. 1978 අගෝස්තු පළමුවෙනිදා කොමිසම රැස් වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක සිරිමාව බණ්ඩාරනායක කොමිසම හමුවට ආවේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන තවත් අවුරුද්දක් ගෙවෙන්නට ඇරියා. නැවත වරක් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ උණුසුම මැකී යනකල් ඉඳලා නැවත වරක් 1980 දී කොමිසම හිටපු අගමැතිනියට නොතීසි නිකුත් කළා. ඒ අවස්ථාවේදී ඇය කොමිසම හමුවට ආවා. ඒ 1980 මැයි 7 වෙනිදා. ඇය කොමිසම හමුවට ඇවිත් ප්‍රකාශයක් කර තමා මේ පරීක්ෂණයට ඉදිරිපත් නොවන බව කියා සිටියා. එසේ ඉදිරිපත් නොවීමට හේතුව පැහැදිලි කරමින් තමයි ඇය විසින් මේ ප්‍රකාශය සිදු කරන ලද්ද. මේ ඇයගේ ඒ ප්‍රකාශයේ කොටසක්. මාගේ දේශපාලන ජීවිතයේ මෙතනින් හමාර වුවත් එවැනි ගර්හිත කෝලම් ආදියට හෝ අමනෝඥ මඩ ගැසීම් නැවත ප්‍රදර්ශනය කිරීම වලට හෝ භාජනය වීමට අකමැති බව නිර්භයව ප්‍රකාශ කරමි. මා එසේ නිඳා අපහාස වලට භාජන වීම මේ රටේ ජනතාවට කරන අගෞරවයකි. මා දරූ අගමැති පදවියට අගෞරවයකි. අගමැති වැනි උසස්තම පදවියකට මා පත් කළ ජනතාවට කරන අගෞරවයකි. මදි පුංචිකමකි. ජනතාව දෙන ඕනෑම තීරණයක් කවදත් වෛරෙන් හා ද්වේෂයෙන් තොරව මම හැම විටම භාරගතිමි. අනාගතයේ පැවැත්වෙන නිදහස් මැතිවරණයකදී රටේ නායකත්වයට මා නුසුදුසු යැයි රටේ ජනතාව තීරණය කරනවා නම් ප්‍රීතියෙන් එම ජනමාතයට හිස නැමීමට මා සූදානම්ය. එහෙත් මා දේශපාලනිකව විනාශ කර දෙවනුව දේශපාලන නිදහසත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කිරීමට කෛරාටික උපක්‍රම යොදමින් මේ රටේ අධිකරණය මගින් මා ගැන සාධාරණ තීන්දුවක් දීම වලකා දමා ඇති නමුදු අවසානයේදී අප දෛවය තීරණය කරන මේ රටේ බහු ජනතාව ලවා තීන්දුවක් ලබා ගැනීමට මම ඔවුන් අතරට පියනඟා යමි. ඇත්ත වශයෙන්ම ඇය කොමිසමේ ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කළේ ඇයි? අභියාචනාධිකරණය ඇයගේ ඉල්ලීම අවිවාදයෙන් පිළිගෙන ඒකමතික තීන්දුවක් ලබා දී තිබුණා ඇයට පක්ෂපාති ලෙස. එහෙත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව පාර්ලිමේන්තුවට අලුත් නීතියක් ගෙනල්ලා මේ අධිකරණ තීන්දුවෙන් ඇයට ලැබුණු සහනය නැති කර දැම්මා. ඒ තත්ත්වය යටතේ ජනාධිපති ජයවර්ධන සහ ආණ්ඩුව මේ සූදානම් වන්නේ තමාව දේශපාලන වශයෙන් විනාශ කිරීමට බව ඇය තීරණය කළා. ඇය එසේ කොමිෂන් සභාවෙන් පිට වී ගියාට පසුව කොමිෂන් සභාව ඒක පාර්ශ්විකව මේ නඩු විභාගය පවත්වාගෙන ගියා. 1980 මැයි 7 වෙනිදා සිට මාස 3 හමාරක් ඇතුළත මේ සියලු පරීක්ෂණ අවසන් කරලා 1980 සැප්තැම්බර් 20 වෙනිදා කොමිසම ඇයට එරෙහිව තීන්දුවකට එළඹුණා. ඒ අනුව කොමිසම තමන්ගේ නිර්දේශය සහිත වාර්තාව ජනාධිපතිවරයාට බාර දුන්නා. කුමක්ද ඒ නිර්දේශය? 1977-77 කාලය තුලදී බලය අයිතා ලෙස පාවිච්චි කිරීම පිළිබඳව හිටපු අගමැති සිරිමාව බණ්ඩාරනායක වගකිව යුතුයි. එබැවින් ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කළ යුතුයි කියන නිර්දේශය තමයි එයින් ලබා දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව කොමිෂන් සභාව දුන්න තීන්දුව පිළිගත්තේ නැහැ. ඇය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා සර්ටියෝරාරි ආඥාවක් ලබා ගැනීම සඳහා. එසේ තිබියදී 1980 ඔක්තෝබර් 11 වෙනිදා පත්තරවල පළවෙනවා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක්. පොලිසියට දැනගන්නට ලැබී ඇති තොරතුරු සලකා බලා ඔක්තෝබර් 13 වෙනි බදාදා සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ හා ඒවට සියලුම මහජන රැස්වීම් පෙළපාලි හා ඒ හා සමාන ක්‍රියා සඳහා අවසර නොදෙන ලෙස පොලිස්පති විසින් රජයට උපදෙස් දී තිබේ. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට බාධා කිරීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීමේදී අවහිරි කිරීමට උත්සාහ කිරීමට තැත් කළහොත් එවැනි ඕනෑම ක්‍රියාවකදී නීතිය තදින්ම ක්‍රියාත්මක වේ යනුවෙන් රජයේ නිවේදනය සඳහන් කර තිබිනි. රාජකාරිය ඉටු කිරීමේ යෙදී සිටින පොලිසියට තමන්ගේ සම්පූර්ණ සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හා සියලුම එජාප ශාඛා සමිති සහ පක්ෂ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමේ නිවේදනයක්ද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හර්ෂ අබේවර්ධන මහතා විසින් ඊයේ නිකුත් කෙරිණි.
තැන් මේ ප්‍රවෘතිය සැලකිල්ලෙන් විමසල බැලුවොත් පැහැදිලි වෙනවා. ප්‍රවෘතියේ මුල කියනවා ඔක්තෝබර් 13 වෙනිදා සිට නැවත දැනුම් දෙනතුරු මහජන රැස්වීම්, පෙළපාලි, විරෝධතා එවැනි කිසි දෙයක් කරන්න බෑ. ඒ අතරේ ප්‍රවෘතියේ අග කියනවා UNP එකේ ලේකම් කිව්වලු මෙහෙම කලබලකාරී ක්‍රියා ඇති කරන්න එපා කියලා. ඇයි මේ කිසිම හේතුවක් නැතිව මහජන රැස්වීම් තහනම් කරන්නේ? මේක මිනිස්සුන්ට තේරුම් ගන්න ලැබුණේ නැහැ. හැබැයි තේරුම දැනගන්න ලැබුණේ ඊට දවස් 5කට පස්සේ. ඔක්තෝබර් 11 වෙනිදා මේ ප්‍රවෘතිය පළ වුණා. ඔක්තෝබර් 16 වෙනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් එනවා. අත්තනගල්ල මන්ත්‍රීනි සිරිමාවෝ බණ්ඩාරණ අපේ මන්ත්‍රී ෆීලික්ස් ආර් ඩෑස් බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට. සැප්තැම්බර් 30 වෙනිදා ජනාධිපති කොමිසම තීන්දුව දුන්නා. සති 3කින් පාර්ලිමේන්තුවට යෝජනාවක් එනවා හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට. මෙන්න මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාපු දවසේ කොළඹ තිබුණේ කොහොමද? මේ වන විට පාර්ලිමේන්තුව රැස්ුනේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ, ගාලුමුවදර පිටියේ තිබෙන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ. එදා මේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ගාලුපාරට කිසිම වාහනයකට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. ඒත් සමගම කිසිම පුද්ගලයෙකුට මේ ප්‍රදේශයට ඇතුළු වෙන්න දුන්නේත් නැහැ. පොලිස් මුරකාවල් යොදා තිබුණා මුළු පාර්ලිමේන්තුවම වට කරලා. වාර්තාවල සඳහන් වෙන විදියට 2500කට අධික පොලිස් භටයන් පිරිසක් ඒ දවසේ එතන රාජකාරි කරලා තියෙනවා. එපමණක් නොවේ, නාවික හමුදාවට අයත් යාත්‍රා ගාලුමුවදර ආසන්න මුහුදේ මෙහෙයුම් සංචාරවල නිරත කරලා තිබුණා දවස පුරාම. ඊටත් අමතරව ගුවන් හමුදාවේ නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් හෙලිකොප්ටර් පාර්ලිමේන්තුව ඉහළ අහසේ කැරකෙමින් තිබුණා. ඒ තරම් බයක් JR ජයවර්ධන ආණ්ඩුවට තිබුණා. එදා සවස 3ට මේ යෝජනාව පිළිබඳව විවාදය ආරම්භ වුණා. විවාදය ආරම්භයේදීම නැගී සිටියා විපක්ෂ නායක ඒ අමිර්තලිංගම්. ඔහු තම විරෝධය ප්‍රකාශ කරමින් කියා සිටියා අධිකරණයේ ඉදිරියේ විභාගයට ලක්වන කාරණයක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාද කරන්නට අයිතියක් නැති බව. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ එහි උගත් කොමසාරිසුරුන්ගේ නිගමන වූ කලි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ විභාග වෙමින් පවතින සර්ටියෝරාරී තහනම් ආඥාවක් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති අයදුම් පතක විෂය කරුණු වී තිබෙන බැවින් මෙම මෝසම ඉදිරිපත් කරන්නා වන අගමැතිතුමාද ඇතුළුව මන්ත්‍රීවරුන් අධිකරණ විනිශ්චයට භාජනව තිබෙන කරුණු පිළිබඳව සඳහන් කිරීමෙන් වැළකිය යුතු බව 84/4 දරණ ස්ථාවර නියෝගය නියම කරන බව මම ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුවට මේ යෝජනාව ඉදිරිපත් වුණේ ජනාධිපති කොමිෂන් සභාවේ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම 90 ශ්‍රේෂ්ඨාධිකරණය එකී ජනාධිපති කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ට ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසට නියෝග කරලා දවසකට පස්සේ ඔක්තෝබර් 15 වෙනිදා තමයි මේ නියෝගය ලබා දුන්නේ පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනාවේ ඊට පවුවලා. එහෙත් විපක්ෂ නායකවරයාගේ විරෝධය 7-5කටවත් මායිම් කළේ නැහැ. විවාදය ආරම්භ වුණා. යෝජනා දෙක පාහැරිය යුතු බවට අගමැති රණසිංහ ප්‍රේමදාස තමයි මේ යෝජනා දෙකම ඉදිරිපත් කළේ. එපමණක් නොවෙයි, ඔහු ඉතාම කර්කශ, නිර්දය, ලජ්ජා සහගත කතාවක් කළා. ඒ කතාව මගින් ඔහු ඇත්තටම අදාළ චෝදනාව හෝ යෝජනාව පිළිබඳව නොවෙයි කතා කළේ. ඔහු කළේ බණ්ඩාරනායක පරම්පරාවටම දිගට හරහට පහර ගැසීම. ඉතාම පහළ මට්ටමේ කතාවක් විදිහට තමයි එය පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ. මේ විවාදය එක දිගටම පැවැත්වුණා රාත්‍රී 11 වෙනතුරු. මේ විවාදයේදී කතා කළ විපක්ෂ නායක අමිර්තලිංගම් මෙන්න මේ ආකාරයට කියා සිටියා. ජනතාව තීන්දුව දී තිබෙනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ සභාවට ජනතාව විසින් ආපසු පත් කර ඒවා තිබෙනවා. අත්තනගල්ල ජනතාව දුන් තීන්දුවට ඔබ ගරු කළ යුතුයි. අත්තනගල්ලේ ඡන්දදායකයන් කළ දේ ගැන විනිශ්චය යෙදීමට ඔබට දැන් අයිතියක් නැත. ප්‍රතිගාමීව සහ ප්‍රතික්‍රියාශීලීව ඔබ වැරදි නිර්මාණය කරමින් සිටින අතර ඔබ විසින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වලට නොගැලපෙන සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් වන දඬුවම් ලබා දෙමින් සිටී. විපක්ෂ නායකවරයා මේ කතාවේදී කාරණා දෙකක් මතු කළා. එකක්, ඔබ විසින් සහතික කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කරනවා. දෙක,
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය කඩ කරනවා. ඒ පිළිබඳව මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. මේ විවාදයේදී සිරිමාව බණ්ඩාරනායක මන්ත්‍රීවරිය දීර්ඝ කතාවක් කළා. රාත්‍රී 8:15 සිට 9:15 පමණ දක්වා කළ ඒ කතාවේදී ඇය විශේෂ ජනාධිපති කොමිසම විසින් තමාට එරෙහිව දුෂ්ට තීන්දුවක් ලබා දී තිබෙන බවට කරුණු පැහැදිලි කළා. ඊට පෙර මා ඔබට සඳහන් කළ යුතුයි, ඔබේ සිතේ තිබෙනවා ප්‍රශ්නයක්. ඇයට එරෙහිව තිබුණ චෝදනා මොනවාද? ඇත්තටම ඇය වැරදි කළාද? ආදී වශයෙන් ඇයට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවක් තමයි ඇයගේ ආණ්ඩුව කාලයේදී ගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඇයගේ ඉඩම් රජයට පවරා ගැනීමට පෙර ඇය ඒ ඉඩම් වලින් කොටසක් වික්කාය කියන චෝදනාව. තවත් චෝදනාවක් තමයි 1971 අප්‍රේල් අරගලයෙන් පසුව හදිසි නීතිය දිගින් දිගටම ක්‍රියාත්මක කළාය කියන චෝදනාව. මේ තමයි ප්‍රධානම චෝදනා දෙක. ඇය ඒ පිළිබඳව තමගේ කතාවේදී මෙන්න මේ ආකාරයට පැහැදිලි කළා. ගරු කතානායකතුමනි, පුරා වසර 20ක් මම මන්ත්‍රීවරියකව සිටියෙමි. ඉන් වසර 12ක් අගමැති දුර දැරීමි. අධර්මිෂ්ඨ පාලකයන්ගේ නීතියටත් රීතියටත් නැති මෙම ක්‍රියාව හේතුවෙන් දැන් එළඹ තිබෙන්නේ ඔවුන්ගේ දුෂ්ට චේතනා සපුරුනේ නම් මා මෙහි කරන අවසාන කතාවයි. අද මගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කළ යුතුද නැද්ද යන්න මේ ගරු සභාව තීරණය කිරීමට පෙර මම එදා මෙරට මුළුමහත් ජනතාවගේ ප්‍රජා අයිතිවාසිකම් ආරක්ෂා කළ හැටි අමතක නොවේ යැයි බලාපොරොත්තු වෙමි. 1970 පාර්ලිමේන්තුවේ ආසන 3-2 වැඩි සංඛ්‍යාවක් ලැබුණු ආණ්ඩුවක අගමැතිකම මට පැවරුණා. මෙවැනි ජනවරමක් අප ආණ්ඩුවට ලැබුණත් අවුරුද්දක් ගතවන්නට පෙර සිදු වූයේ කුමක්ද? 1971 අප්‍රේල් මාසයේදී මේ රටේ ඉතිහාසයේ පළමු වරට මහජන ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවකට විරුද්ධව රාජද්‍රෝහී කැරැල්ලක් ඇති වුණා. මා ගරු සභාවට කියා සිටින්නේ මගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට අද ඉදිරිපත් කර තිබෙන යෝජනාවද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් මිස වෙන කිසිවක් නොවන බවයි. මේ එසේ නොවේද කියා හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස ආණ්ඩුවේ ගරු ඇමතිවරුන්ගෙනුත් ආණ්ඩුවේ ගරු මන්ත්‍රීවරුන්ගෙනුත් මා ඉල්ලා සිටිනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ මගෙන් ඉඩම් අක්කර 3000කට අධික ප්‍රමාණයක් අහිමිවන බව දැන දැනම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ඉදිරිපත් කරන්නට යෝජනා කළේ මායි. මේ පනත මා යෝජනා කළේ නැත්නම් අදත් මා අක්කර 3000කට අධික ඉඩම් ප්‍රමාණය හිමිකාරිය නේද? එසේ කළ මට යුතුකම් ඉෂ්ට කිරීමක් වශයෙන් මට ලැබුණු උපදෙස් අනුව අක්කර 32ක් අන්සතු කළා කියා ජනාධිපති කොමසමේ හෝ වේවා මේ සභාගර්භයේ හෝ වේවා රටේ හෝ වේවා ඉමක් කොනක් නැතිව පහර ගැසීම සාධාරණද? මට එල්ල කර තිබෙන තවත් චෝදනාවක් නම් 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසු හදිසි තත්ත්වය අනිසි ලෙස දීර්ඝ කිරීමට නිර්දේශ කළා කියායි. මේ ගැන මුලින්ම මා කිව යුත්තේ හදිසි නීතිය පවත්වාගෙන ගියේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ප්‍රධානීන් ඇතුළත් වන ආරක්ෂක මණ්ඩලයක උපදෙස් අනුව බවයි. තවත් කිව යුත්තක් තිබේ, ජනාධිපති කොමිසමේ මාර්ගයෙන් මට කළ චෝදනා සියල්ල පසුගිය මහමැතිවරණ කාලයේ ජනාධිපතිතුමා අගමැතිතුමා හා සෙසු එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් දේශපාලන වේදිකාවලදී තරයේ එල්ල කළ ඒවාය. අද මේ සභාවෙන් මා ඉවත් කරනු ලැබුවත් මේ රටේ දේශපාලන භූමියෙන් හා පොදු ජනතා අරගලයෙන් මා ඉවත් කිරීමට මගේ හුස්ම තිබෙනතුරු කිසිවෙකුට ඉඩ ලැබෙන්නේ නැති බව මා මෙහිදී ප්‍රකාශ කරන්නේ පොදු ජනතාව කෙරෙහි මා තබා ඇති අචල විශ්වාසය හා දැඩි භක්තිය නිසායි. විවාදයේ රාත්‍රී 11 වනතුරු පැවතුණා. 11:25 මේ යෝජනා පිළිබඳව ඡන්දය විමසනු ලැබුවා. සිරිමාව බණ්ඩාරනායක මන්ත්‍රීවරියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට සහ ඇය පාර්ලිමේන්තුවෙන් නිරපා හැරීමට පක්ෂව ඡන්ද 139ක් ලැබුණා. ඊට විරුද්ධව ඡන්ද 19ක් ලැබුණා. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. එහෙත් තමාට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවේදී සිරිමාව බණ්ඩාරනායක මන්ත්‍රීවරිය ඡන්දය පාවිච්චි කළේ නැහැ. එහෙත් ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිරීමට කළ යෝජනාවේදී ඇය එම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ යෝජනාවත් පක්ෂව ඡන්ද 139ක් සහ විරුද්ධව ඡන්ද 19ක් ලැබීමෙන් සම්මත වුණා. මේ යෝජනා සම්මත වීමෙන් පසුව ඇත්තටම තුෂ්ණිම්භූත වූ ආකාරයක් දකින්නට ලැබුණා. ඒ අතරවාරයේ අතරින් පතර ඇයට උසුළු විසුළු කරන UNP මන්ත්‍රීවරුන්ගේ හඬත් ඇසුණා. ඒ ඡන්ද විමසීමෙන් පසුව ඇය සභාගර්භයෙන් ඉවත් වී යාමට සැරසුණා.
ඒ අවස්ථාවේදී විපක්ෂනායක අමිර්තලිංගම් ඇතුළු දෙමළෙක් සත්‍යමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඇය සමග සභාගර්මයෙන් පිටවීමේ දොරටුව දක්වාම ආවා. ඇය තමාගේ පුත්‍ර නුවරලිය මස්කෙලිය තුන්වෙනි මන්ත්‍රී අනුර බණ්ඩාරනායකත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවී ගියා. මේ යෝජනාව සම්මත කිරීම නිසා ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණා පමණක් නොවෙයි, නැවත වරක් ඡන්දයකට ඉදිරිපත් වීමට ඇයට තිබෙන අයිතිය අවුරුදු 7කට තහනම් වුණා. දැන් ජේ.ආර්. ජයවර්ධනගේ මූලික අවශ්‍යතාව සම්පූර්ණ වී අවසానයි. මන්ද ඉදිරි ජනාධිපතිවරණයේදී තමාට එරෙහිව සිරිමාව බණ්ඩාරනායක ඉදිරිපත් නොවන බව දැන් ඔහුට ස්ථිරයි. එහෙත් ඔබ දන්නවාද, ජනාධිපතිවරයාගේ සිතේ ඇයට තිබුණු බය අඩු වුණේ නැහැ. ඇයි? ඔහුට බයක් තිබුණා සිරිමාව බණ්ඩාරනායකට ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්නට බැහැ තමයි. එහෙත් තමාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න කියලා ඇය කිව්වොත් එය තමාට බරපතල ප්‍රශ්නයක් වන බව ජනාධිපති ජයවර්ධන දැනගෙන සිටියා. ඒ නිසා ඔහු කළේ කුමක්ද? ඇය පාර්ලිමේන්තුවේ නිරපා හැරීමේ යෝජනාව සම්මත කළ වහාම තව සංශෝධන දෙකක් ගෙනාවා මැතිවරණ පනතට. ඒ සංශෝධන දෙකෙන් ඔහු කළේ කුමක්ද? ප්‍රජා අයිතිය අහිමි වූ කෙනෙකුට ඡන්දය ඉල්ලීම තහනම් වනවා සේම ඡන්දය ඉදිරිපත් කර වෙනත් අපේක්ෂකයෙකුට උදව් කිරීමද තහනම් වනවා. අනික් යෝජනාව තමයි එසේ ප්‍රජා අයිතිය අහිමි කරන ලද පුද්ගලයෙකුගේ සහාය ලැබූ කිසියම් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළොත් ඒ ජයග්‍රහණයත් අහෝසි වෙනවා. මෙන්න ඒ සංශෝධන දෙක. මැතිවරණ පනතේ 68(1) වගන්තියෙන් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් නුසුදුස්සක වූ අයට ඒ කාලය තුළදී මැතිවරණයකට ඉදිරිපත් වීම තහනම් වනවාට අමතරව මැතිවරණ වේදිකාවල කතා කිරීම, වෙනත් අයෙකු වෙනුවෙන් හෝ ඡන්ද ලබා ගැනීමට කටයුතු කිරීම මෙන්ම වෙනත් අපේක්ෂකයෙකුගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමද තහනම් කරන ලදී. මැතිවරණ පනතේ 91(2) ඈ වගන්තියට එක් කරගත් ප්‍රතිපාදනයෙන් ප්‍රජා අයිතිය අහිමි කළ තැනැත්තකු සම්බන්ධ කරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඒ ජයග්‍රහණයට නුසුදුස්සකු කරන ලදී. අන්න ඒ ආකාරයට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තමාගේ ප්‍රධාන ප්‍රතිවාදී දේශපාලන නායිකාව අවුරුදු 7කට මුළු දේශපාලන භූමියෙන්ම අතුගාලා දැම්මා. ඔහු සැනසීමකට පත් උනේ ඉන් පසුවයි. දැන් මම ඔබට පැහැදිලි කරන්නම් මාර කලින් කී කාරණය. විපක්ෂ නායක අමිර්තලිංගම් තමාගේ කතාවේදී ඉදිරිපත් කළ කාරණා දෙක. එකක්, විපක්ෂ නායකවරයා කියා සිටියා ඔබ විසින්ම සහතික කරන ලද මූලික අයිතිවාසිකමක් කඩ කරනවා කියලා. ඔහු එයින් අදහස් කළේ කුමක්ද? 1978 ව්‍යවස්ථාව සම්මත කරගත්තේ ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියලා අපි දන්නවා. ඒ ව්‍යවස්ථාවේම මූලික අයිතිවාසිකම් යටතේ 13(6) වගන්තියේ කියවෙනවා අතීතයේ කරන ලද වරදක් සම්බන්ධයෙන් වර්තමානයේදී නීති ගෙනත් දඬුවම් කිරීමට ඉඩක් නැත්තේය කියලා. මෙන්න ඒ වගන්තිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(6) වගන්තිය. යම් ක්‍රියාවක් කළ හෝ නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේදී ඒ ක්‍රියාව හෝ නොකර හැරීම වරදක් නොවී නම් ඒ ක්‍රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කිසිම තැනැත්තකු වරදකට වරදකරුවකු නොවිය යුත්තේය. තවද යම් වරදක් සිදු කරනු ලැබූ අවස්ථාවේදී ඒ වරද සම්බන්ධයෙන් බලපැවැත් වූ දණ්ඩනයට වැඩි කිසිම දණ්ඩනයක් ඒ වරද සම්බන්ධයෙන් නියම නොකළ යුත්තේය. මෙයින් අදහස් වන්නේ කුමක්ද? කිසියම් වරදක් කරපු පුද්ගලයෙක් ඒ වරද කරපු කාලයේ නීතියට අනුව විනිශ්චයට භාජනය කළ යුතුයි. ඒ කාලයේදී ඒ වරදක්සේ සැලකුණේ නැත්නම් ඔහුට හෝ ඇයට විරුද්ධව කිසිම අවස්ථාවක දඬුවම් නොකළ යුතුයි. එසේම කිසියම් වරදක් කරන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන යටතේ කිසියම් දඬුවමක් සඳහන් කර තිබෙනවා නම් ඒ සීමාව ඉක්මවා යන කිසිම දඬුවමක් ඔහුට හෝ ඇයට ලබා නොදිය යුතුයි කියන එක. මේක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකම්. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව එසේ උල්ලංඝනය කළේ තමන්ව ඉදිරිපත් කරලා සම්මත කරගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දැන් අපි දන්නවා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළේ ඇය වරදක් කළා යයි සැලකුණු කාලයේ තිබුණ නීතිය අනුව නොවේ, අලුතින් පනවන ලද නීතියක් අනුව බව. මේ කාරණය
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගන්නා ලද විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියට අනුවත් වරදක්. ඒ ප්‍රඥප්තියේ දැක්වෙනවා අතීතයට බලපාන පරිදි නීති පනවා දඬුවම් කිරීම නොකළ යුතුයි කියලා සම්මුතියක්. මෙන්න මේ විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියට රටක් විදිහට ශ්‍රී ලංකාවත් අත්සන් කර තිබෙනවා. ඒ අනුවත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව සිරිමාව බණ්ඩාරනායක වෙනුවෙන් අනුගමනය කළ මේ ක්‍රියාදාමය නීති විරෝධී, සදාචාර විරෝධී, සම්ප්‍රදාය විරෝධී. ඒ අනුව අපට නිගමනය කරන්න සිදුවන්නේ කුමක්ද? ඇයගේ පාලන කාලය තුළ ඇය කළා හෝ නොකළා හෝ කියන වැරදි සම්බන්ධයෙන් අවශ්‍ය නම් ඒ වන විට තිබුණු නීති පද්ධතිය තුළ ඊට විරුද්ධව ක්‍රියා කිරීමට ඕනෑ තරම් ඉඩකඩ තිබුණා. ඇයට එරෙහිව නඩු පවරලා අධිකරණයට කැඳවලා සාක්ෂි විභාග කරලා ඇය වරදක් කර තිබෙනවා නම් ඊට දඬුවම් නියම කිරීමට නීතියෙන් කිසිම බාධාවක් තිබුණේ නැහැ. ඊට කාටවත් විරුද්ධ වෙන්නටත් බෑ. මක් නිසාද? අපේ රටේ බලපවත්වන නීතියට අනුව කවරක හෝ වරදක් කර තිබේ නම් එයට දඬුවම් ලැබිය යුතුයි. එහෙත් දැන් අපි දන්නවා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමාව බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට ක්‍රියා කළේ එසේ පැවතුණු නීති පද්ධතිය අනුව නොවේ. ඒ වෙනුවෙන්ම නීතියක් ගෙනත් ඇයටම සුවිශේෂ ලෙස දඬුවමක් නියම කරන්නටයි ඔහුට අවශ්‍ය වුණේ. ඒ අනුව මෙය ඉතා පැහැදිලිවම දේශපාලන පලිගැනීමක්. ජේ.ආර්. ජයවර්ධන මේ දේශපාලන පලිගැනීම කළේ කාගෙන්ද? ලෝකයේ පළමෙනි අගමැතිනියගෙන්. ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කර පාර්ලිමේන්තුවෙන් නිරපා හරින විට ඇය තමයි රටවල් 86කින් සමන්විත නොබැති ජාතීන්ගේ සම්මේලනයේ සභාපති. ඇයට එරෙහිව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඔහුගේ ආණ්ඩුව කළ මේ ක්‍රියාව ලෝක නායකයන් බොහෝ දෙනෙක් කළා දැක්කා, කනගාටුව පළ කළා. එහෙත් ජේ.ආර්. සැලුනේ නැහැ. හිටපු අගමැතිවරයෙකු වූ සර් ජෝන් කොතලාවල ඔහු ඒ වන විට අසනීපෙන් සිටි වයස අවුරුදු 85යි. ජේ.ආර්. ජයවර්ධනගෙන් ඉල්ලා සිටියා මෙහෙම කරන්න එපා කියලා. එහෙත් ජේ.ආර්. ඇහුම්කන් දුන්නේ නැහැ. ඔහුට අවශ්‍යව තිබුණේ කෙසේ හෝ සිරිමා බණ්ඩාරනායක දේශපාලන භූමියෙන් ඉවත් කර දැමීමට. ඇයට එරෙහිව ක්‍රියාත්මක කළ මේ දුෂ්ට ක්‍රියාදාමයට එරෙහිව රටේ බොහෝ තැන්වලින් විරෝධතා එල්ල වුණා. ඔබ දන්නවද ඒ පිළිබඳව කතා කරපු අයගෙනුත් පිළිගත්තා. කලාකරුව පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කළා. හිටපු අගමැතිනියට එරෙහිව පනවන ලද ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ දඬුවම ඉල්ලාස් කරගන්නට කියලා. මෙන්න මේ පෙත්සමට අත්සන් කරලා තිබුණා ඒවක ගුවන්විදුලි සංස්ථාවේ ඉහළම තනතුරු දරපු කිහිප දෙනෙක්. ඒ සියලු දෙනාට ආණ්ඩුව ගුවන්විදුලියට ඇතුළු වීමත් තහනම් කළා. ඒ අය අතරේ හිටියා ඒවක ගුවන්විදුලියේ සංගීත පර්යේෂණ අංශයේ ප්‍රධානි විශාරද WD අමරදේව, නාට්‍ය අංශයේ ප්‍රධානි සුගතපාලද සිල්වා, ඒ සමගම නිෂ්පාදකවරුන් වූ රංජිත් අමරකීර්ති, පී වැලිකල, ජිනසේන යකුපිටිය. ඊට අමතරව ගායිකා විශාරද නන්දාමාලනීටත් ගුවන්විදුලියට ඇතුළුවීම තහනම් කළා. මේ ආකාරයට තමාගේ දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීම සඳහා උත්තරීතරයයි කියන පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් ඉතාම චේතනාන්විතව කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දේශපාලන පළිගැනීම් පිළිබඳව ඉතාම නරක පූර්වාදර්ශයක් ලබා දුන්නා. ඔහුගෙන් පසුව බලයට පත්තු සෑම රාජ්‍ය නායකයෙකුම පාහේ මෙන්න මේ ජනාධිපති කොමිෂන් සභා ක්‍රමය තමාගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා පාවිච්චි කළා. අපේ රට අද පවතින මේ දුෂ්ට මජර තත්ත්වයට පත්කිරීම සඳහා හේතුකාරක වූ බොහෝ දේවල මූලාරම්භකයා, නිර්මාතෘවරයා ජේ.ආර්. ජයවර්ධන. එසේම දුෂ්ට ලෙස, නරුම ලෙස විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමේ මේ සංස්කෘතිය ඇති කරන ලද්දේත් ජුනියස් රිචඩ් ජයවර්ධන. අපේ දේශපාලන ඉතිහාසයේ තවත් සුවිශේෂ හෙළිදරව්වක් සමග මේ ළඟ වීඩියෙන් අපි හමු වෙමු. මම ධර්මශ්‍රී කාර්යවසම්.